ඔන්න ඉතින් යාළුවනේ මම මුලින්ම ඔයාලට කියන්න හිතුවේ හිමන්තරා රෝගත කරපු ලස්සනම තැන. ඒ තමයි නවාජියෝ බීච් එක. ග්‍රීසියේ සැකින්තෝස් වෙරළට ඔබෙනු නැවසම්බුන් වෙදල සහ ජාවාරම් කරුවන්ගේ ආවරණ වීමට තිබූ තැනක් ලෙසත් මෙම නවාජියෝ බීච් එක හඳුන්වන්න පුළුවන්. මෙම නෞකාව පසුව නම් කර ඇත්තේ මැරුම් ජාවාරම් නෞකාව නමින්. ඉතින් මේ තැන පසුව ඡායාරූපකරණයටත් ඉතා පරිපූර්ණ තැනක් වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ පසු කාලෙක කියන්නේ 1982 සිට මේ තැන විශේෂිත ස්ථානයක් වුණා. බොහෝ රසිකයන්ට මෙම ස්ථානය මතක තබා ගැනීමට හැකියෝයේ යුසීජින් සහ මොයවන්ගේ සම්බන්ධ පල දැරීමට පටන් ගන්නා ස්ථානය ලෙසයි. ඉතින් මේ නැරඹීමට බොහෝ සංචාරකින් පැමිණෙනවා. ඔවුන් ඡායාරූපයක් ගන්නත් අමතක කරන්නේ නැහැ. ඔන්න මං ඔයාලට ඊළඟට කියන්නේ සෑන්ඩ් ඩියුන්ස් ඔෆ් ගෝමාට් කියන තැන ගැන. තවත් ග්‍රීක දූපතක් ලෙස හිමන්තරාහිමිම ලෙමිනෝස් කියන තැන කැපි පෙනෙනවා. එය පිහිටා ඇත්තේ ඊචියන් මුහුදේ උතුරු කලාපයේ. එහි බොහෝ වැලි සහිත වෙරළ අතර සහරා ඔෆ් ලෙමිනෝස් ලෙස තමයි වඩාත් ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඊට අමතරව ගෝමාටි වැලිකඳු සහ පුළුල් භූදර්ශනයේ කොටසක් බවටත් පත් වෙනවා. ඊළඟට මම කියන්න යන්නේ ද මොනස්ටරි ඔෆ් ෆැනාගියා ඉස්කොපියෝතිස්ස කියන තැන ගැන. 15 වන ශතවර්ෂයේ මෙම ආරාමය ග්‍රීසියේ සැකින්තෝස් ස්තූපතේ ඉහළ කඳුමුදුනක පිහිටා ඇත. මෙහි පසුබිමෙහි පෙනුම හිමන්තරා රෝගත කළ කොටසක් වන උරුක්හි හමුදා කැඳවුරයි. ඊට අමතරව මෙම ආරාමයේ ගල් බිත්තිවල නටබුන් තුළින් යුද්ධයේ සිදු වූ විනාශය මනාව පිළිබිඹු කරයි. එය සුන්දරත්වයේ සහ විනාශයේ සාරාංශයකි. ඔන්න මම ඊළඟට කියන්නේ අරචෝවා නගරය ගැන. ඉතින් මෙම කඳුකර නගරය පිහිටා ඇත්තේ ග්‍රීසියේ බුටියාට වටහිර දෙසින්. ඉතින් මෙම නගරය තමයි අරචෝවා ඔරලෝසු කණුව එවගේම හිමන්තරා රෝගත කරපු ගොඩක් තැන් තියෙන්නේ මේ නගරය තුළ. හිමන්තරා කතාවේ මෙම නගරේ විශේෂ වෙන්නේ යූසී ජීන් සහ මෝයවන් දිනයක පිටතට ගොස් අගෝස් හමු ස්ථානය ලෙසයි. ඊට අමතරව සාන්ද ග්‍රීච් පල්ලියේ ප්‍රදර්ශනය රසිකයන්ට වඩා ප්‍රියජනක ලෙස පෙනෙන මෙම අරචෝවායි වඩාත් විශේෂිත වෙලා තියෙනවා. තවත් හිමන්තරා රෝගත කරපු එක් තැනක් තමයි අරචෝවාහි පිහිටි ඔරලෝසු කණුව. ඉතින් අරචෝවාහි සුන්දරම කොටස් වලින් එකක් මෙන්ම වඩාත්ම ඡායාරූප ගත කරන ලද කොටස තමයි එහි තිබෙන මෙම ඔරලෝසුව. ත්‍රිලා පර්වතයේ ඇතිවෙම කුළුණ එය ආලෝකමත් වන විට රාත්‍රියේදී වඩාත් ආකර්ෂණීයයි. ඒ වගේම 18 වන ශතවර්ෂයේදී එය ආරම්භයේ වර්ජින් මේරි මෙට් රොපොලින් පල්ලි රැසීම් ශාලාවේ දසකු මෙම ඔරලෝසුව 1870 භූමිකම්පාවකින් විනාශ වෙලා තියෙනවා. එහි ප්‍රතිනිර්මාණය ලෙස අද වන විට මෙම ඔරලෝසුව දැකගත හැකි. මේ තැන නම් ඔයාලට අමතක වෙන්න විදිහක් නැහැ. මේ ඔරලෝසුව තියෙන තැනත් ගොඩාක් ලස්සනයි. අන්තිම තැන විදිහට මම තෝරගත්තේ මයිරිනා. මයිරිනා කියන්නේ ග්‍රීසියේ අගනුවර ඇති වරාය නගරයයි. හිමන්තරා රෝගත කරපු උරුක්හි ලෙමිනෝස් දූපතේ තවත් වැදගත් සහ උනන්දුවන් දක්වන තැනක් තමයි මෙම අගනුවර වරාය නගරය. ඉතින් යාළුවනේ හිමන්තරා රෝගත කරලා තියෙන්නේ ගොඩාක්ම ලස්සන තැන්වල.